ආයුබෝවන් දිනපතා ඔබ හමුවට එන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් මම නිපුණ නරේන්ද්‍ර මාරසිංහ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. ත්‍රිපිටක අභිනන්දන සතිය එළඹෙන 16 වනදා සිට ඒ වෙනුවෙන් තවත් සාකච්ඡාවක් කළුතරදී. කාම්බෝජයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරීමට සමගාමීව සංඝගත දක්ෂිණාවා. අසිරිමත් මහාබෝ මහාස්සෑ පින්කමේදී පූජා කළ සදහතුක කරඬුන් වහන්සේ මහනුවර ශ්‍රී පුෂ්පාරාමය වෙත වැඩම කෙරේ. ශ්‍රීපාද පුදබිම සුරකින්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්වෙයි. ප්‍රාන්ත රජයේ මැදිහත්වීමෙන් ඉන්දියාවේ බාවන් ලෙන් විහාරය සංරක්ෂණයට පියවර. ත්‍රිපිටක අභිනන්දන සතිය පිළිබඳව කළුතර දිස්ත්‍රික්කයේ සියලු විහාරස්ථාන දැනුවත් කිරීමේ සාකච්ඡාවක් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැත්වින. ශ්‍රී අභිනන්දන ත්‍රිපිටක සතිය මාර්තු මාස 16 වනදා සිට 22 වෙනිදා දක්වා ප්‍රකාශයට පත්කොට ඇත. ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇති ත්‍රිපිටකය ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීම අරමුණු කොට ගනිමින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි බෞද්ධ ජනතාව තුළ ත්‍රිපිටකය පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙම ත්‍රිපිටක අභිනන්දන සතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණයි. ඒ වෙනුවෙන් එළඹෙන 16 වෙනිදා පිණ්ඩපාත චාරිකාවක් මෙන්ම 22 වෙනිදා ඓතිහාසික කළුතර බෝසතමිඳු අභියසදී විශේෂ පින්කමක් ඇතුළු ආගමික වැඩසටහන් රැසක් කළුතර දිස්ත්‍රික්කයේ සියලු විහාරස්ථාන දහම් පාසල් තුල සංවිධාන කර තිබේ. කළුතර ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍යපාද ගල්තුඩේ පඤ්ඤා කිත්තිනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නය, කළුතර දිස්ත්‍රික් ලේකම් UDC ජයලාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද සාකච්ඡාව සමගින් එක් වූහ. කාම්බෝජයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරීමට සමගාමීව ආගමික වැඩසටහන් රැසක් දියත් කර තිබේ. ඒ වෙනුවෙන් පැවති සංඝගත දක්ෂිණාවක් ඊයේ පැවැත්වින. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවති මෙම සංඝගත දක්ෂිණාව සඳහා 1500කට අධික පූජනීය මහා සංඝරත්නය වැඩම කළහ. ලොව පුරා බෞද්ධ රටවල් සමග සමීප සබඳතා පවත්වන මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වෙන මෙම කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා කාම්බෝජ ශාසනික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ඉදිකර ඇත. ශාමෝපාලි වංශික මල්ලතු විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ, අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි අනුනාහිමිපාණන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය සංඝගත දක්ෂිණාවට වැඩම කළ අතර දේශපාලන නියෝජිතයින් යුද හමුදාපතිතුමන් ඇතුළු විහාරස්ථ සැඳැවතුන් රැසක් පින්කම් සමගින් එක්ව සිටියහ. නමෝ තත්ව අවස්ථාවට අපට වැඩම කරන්නට අවස්ථාව ලැබුණා. වචන කීපයකින් අසිරිමත් මහාබෝ මහාස්සෑ වන්දනා පුණ්‍යෝත්සවයේදී මහනුවර පැලෑව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වෙත පූජා කළ සදහතුක කරඬුන් වහන්සේ පසුගියදා එම විහාරස්ථානය වෙත වැඩම කරවින. කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාත්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පය මත මෙම සදහතුක කරඬුන් වහන්සේලා විහාරස්ථාන වෙත පූජා කිරීම සිදුවිය. එලෙස පූජා කළ සදහතුක කරඬුන් වහන්සේ අලංකාර රත පෙරහරින් සැදැහැවතුන්ගේ සාදුනාද මැද්දේ ධාතු මන්දිරය වෙත වැඩම කර වූයේ මෙලෙසිනි.
අනතුරුව සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසා ප්‍රථම පූජෝපහාර සිදු කෙරින. ශ්‍රී පුෂ්පාරාමාධිපති ඇකිරියේ පුඤ්ඤරත්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා එළඹෙන ධාවනදා දක්වා සදහැවතුන් වෙත වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. අද දිනේ මුරතලාව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ බෞද්ධ මාධ්‍යාලය වෙතින් ලැබුණා වූ ධාතුන් වහන්සේලා තැන්පත් දාකරණුන් වහන්සේ වෙත සන්ධ්‍යා කාලයේ ගිලම්පස සම්බුද්ධ පූජාව ප්‍රයත්න මොහොත තමයි මේ අවස්ථාවේදී. මේ සඳහා අපිට ඒ අවස්ථාව ලබා දුන්නා වූ බෞද්ධ මාධ්‍යාලයේ සභාපති අපේ ගෞරවනීය නායකාඳුරන් වහන්සේට, ඒ වගේම ඒ බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ විදිහට නිර්වාසය කරපු අපවත් වී වදාළ ධර්මාගම කුසලධම්ම නායක හඳුරන් වහන්සේටත්, මේ රැස් කරගන්නා වූ සියලුම පින්වල බලයෙන් මුරතලාව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වෙනුවෙන්, විහාරස්ථානයේ දායක සභාව වෙනුවෙන් සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කරනවා. තෙරුවන් සරණයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 68ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රීපාද පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පරිසරය සුරැකීමේ වැඩසටහනක් ඊයේ පැවැත්විණ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 68ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ශ්‍රීපාද පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පරිසර වැඩසටහන් රැසක් ඊයේ ආරම්භ කෙරිණ. ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක හා පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති, ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි, ගුවන් හමුදාපති එයා මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා බටයින් 300කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ සහාද ශ්‍රීපාද හැටන් මාර්ගයේ, ශ්‍රීපාද රත්නපුර පලා බද්දල මාර්ගයේ මෙම පරිසර වැඩසටහන දියත් කරනු ලැබින. ශ්‍රී ලංකා ගුවන් හමුදා බට පිරිස් ඊයේ උදෑසන මස්කෙලිය සමන්දේවාලයේ විශේෂ පූජාවක් පවත්වා නල්ල තන්නියේ සිට ශ්‍රීපාද උඩමළුව දක්වා වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හැර තිබූ ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය පරිසරයෙන් ඉවත් කිරීම, එම මාර්ගයේ තිබෙන විශ්‍රාම ශාලාවන් පිරිසිදු කර අලුත් වැඩියා කිරීම, සීතකඟුල ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීම, පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රීපාද වන්දනාකරුවන් දැනුවත් කිරීම සඳහා නාමපුවරු සවිකිරීම ඇතුළු පරිසර වැඩසටහනට සක් මේ යටතේ සංවිධාන කර තිබින. ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ. ඉතින්
සති පාසැල් ව්‍යාපෘතියේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීමේ පාසැල් ශ්‍රමදායකයන්ගේ හමුවක් කඩුවෙල සති පාසැල් මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්වින. බටහිර රටවල පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති සතිය හෙවත් සිහිය පුහුණු කිරීමේ ක්‍රමවේදය තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විද්වතුන්ගේ මතයයි. පූජ්‍යපාද උඩඉරියගම ධම්මජීව ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පයක් මත ආරම්භ කළ සති පාසල් වැඩසටහන දිවයිනේ සියලු පාසල් ඇතුළු අනෙකුත් ස්ථානවල සාර්ථකව මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතී. මෑත කාලේ ඉතාම දියුණුවෙච්ච අධ්‍යාපන ක්‍රමයක් තමයි මේ ධනාත්මක මනෝවිද්‍යා සංකල්පය. ඒ ධනාත්මක මනෝවිද්‍යා සංකල්පයේදී පැහැදිලිව පිළිගන්නවා මේ 21 වෙනි සතවර්ෂයේ අධ්‍යාපනයේ දියුණු වෙන්නට ඕනේ අංශ දෙකක් ඔස්සේ කියලා. එකක් තමයි ඇචීව්මන්ට්, ඒ කියන්නේ සාධනය, අනිත් එක තමයි වෙල්බීන්, යහපැවැත්ම. මේ දෙක එකට ගියොත් විතරමයි මේ 21 වෙනි සතවර්ෂයේ ඔරොත්තු දෙන පුජ්‍යලයක් බිහි කරන්න පුළුවන්. ඒ සඳහා ඔවුන් විශාල උත්සාහයක් දරලා තියෙනවා. ඒකේ ප්‍රධාන වශයෙන් පිළිගන්න දෙයක් තමයි මේ යහපැවැත්ම කියන එක අපේ ශරීරය තුළ, සිත තුළ ආරම්භින්දලා තිබෙනවා. අපි මේක අමතක කරලා ක්‍රියාත්මක කරලා මානසික රෝග වුණාට පස්සේ තමයි මානසික රෝග නිවාරණය කරන්න කටයුතු කරන්න කියලා. ඒ නිසා ඔවුන් පිළිගන්නවා මූලික වශයෙන්ම මේ තියෙන යහගුණය වර්ධනය කිරීම තුළ රෝග ඇතිවීම වළක්වන්න පුළුවන්. බොහොම සරල ක්‍රියාවලියක් මේ සතිය කියන සංකල්පයේ මත හුඟක් දුර ගමනක් යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සතිය දියුණු කිරීම තුළ චරිතායන අධ්‍යාපනයේ චරිතය සංවර්ධනය කරන්න පුළුවන්. ඒ චරිත සංවර්ධනය කරාම ළමයින්ගේ ඉගෙන ගැනීම හැකියාව වැඩි වෙනවා, මානසික ගැටලු ඇති වෙනවා, අනාගතයේ මානසික රෝගීන් වීම අඩු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෑත කාලයේ අපි කතා කරන බෝනෝන් රෝග සියල්ලම අවම කරගන්න පුළුවන්කම තියෙනවා. මේ සියලුම දෙයට පිළියමක් ඇටියට මේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන වැඩසටහන මම උගාවක් මගේ කරනවා. අනිවාර්යයෙන්ම මේක 21 වෙනි සතවර්ෂයේ අත්‍යවශ්‍ය සාධකයක්. ඒ සාධකේ සාර්ථක කරගන්න හැම අතින් වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ දැන් පුදුමාකාර විදිහට මොන ආගම් හරි මොන ජාති හරි මොන කුල මොන මොනසුත් කවුරුත් දැන් වැරදි මාර්ගයන තත්ත්වයටපත් වෙලා තියෙනවා. පුදුමාකාර විදිහට රටේ තියෙන මම මානසික රෝග සම්බන්ධව වැඩ කරන වෛද්‍යවරයෙක් විදිහට මම දකිනවා පුදුමාකාර විදිහට මානව සමාජය ගති ලක්ෂණ දැන් දුර්ලභ වෙලා ගිහිල්ලා යන යුගයක්. ඒකට ආගමක් ජාතියක් නැහැ, පොදුවේ යනවා. ඒ නිසා පොදු වැඩපිළිවෙලක් කාටත් ඇප්ලයි කරන තමයි ඒ කිනා තමන්ගේ ආගමේ ඉන්න ගමන් මනස සංසුන් කරගන්න ක්‍රමයක්. මොන ආගම වුණත් කමන්නේ යොදා ගන්න පුළුවන් සෙකියුලර් ෆෝම් එකකින්. කියන නන් ආගමක් නැතුව යන්න පුළුවන් ක්‍රමයක්, පොදු හුදුයි මහජනයාට යොදා ගන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වලා දෙන ඒ වැඩපිළිවෙලකට. අන්න ඒ කෝණයෙන් තමයි මම මේකට සම්බන්ධුනේ. එතකොට මේකේ ලොකු විද්‍යාත්මක පදනමක් තියෙනවා. ආගමක් ජාතියක් කවුරුත් නැතුව පුජ්‍යලෙක් මානවයා කියන සතාට තමන්ගේ මනස සංසුන් කරගන්න ගත්ත විශාල ප්‍රායෝගික වැඩසටහනක් විදියට. සතිපාසලට සම්බන්ධ වෙලා දැනට අවුරුද්දක කාලයක් විතර තමයි වෙන්නේ. මම තාම බලංගොඩ සාන්ත ඇග්නස් බාලිකාවේ 10 ශ්‍රේණි අධ්‍යාපනය ලබන්නේ. ඒ තුලින් මට සහ මගේ පාසලේ අනෙකුත් ශිෂ්‍ය ප්‍රජාවට විශාල ශක්තියක් වුණා. ඒ වගේම සතිය තුළින් මට විශාල වරප්‍රසාදයක් ලැබුණා. ඉතින් මම දකින විදිහට මේක මගේ ජීවිතේ ලැබපු පාසල් කාලය තුළ මට ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය. මොකද බාහිර වැඩක් කොච්චර කරත් ඉතින් ඒ තුළ මගේ අධ්‍යාපනය සම්බර කරගන්න එක මගේ අනිවාර්ය වගකීමක්. ඉතින් මේ සතිය මට ඒකෙන් ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මම හිතුවේ නෑ සති පාසලට මුලින් එනකොට මෙච්චර දුරක් මට එන්න පුළුවන් වෙයි කියලා. සතිය වඩන්න ආගම ජාතිය භාෂාව අදාළම නැහැ. ඕනම ආගමකින් ඕනම ජාතියකින් ඕනම භාෂාවකින් මේක කරන්න පුළුවන්. වර්තමාන තරඟකාරී අධ්‍යාපනයයි නාගරීකරණය වෙච්ච සමාජයයි නිසා ගොඩක් දෙනෙක්ගෙන් ගිලිහිලා යන දෙයක් තමයි මේ සිහිය. වර්තමානයේ රටේ ප්‍රධාන ගැටලු වලට සහ අර්බුද වලට මේ අධිකරණයේ විභාග වෙන නඩු ගොඩකට ප්‍රශ්නය මම දකින විදිහට මේ සතිය නොමැතිකම්. එතනදී අපි දකින ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි මේ දරුවන්ගේ වර්ධනයත් එක්ක මේ සතිය කියන එක ටෙන්ෂන් නැතන් ඒ අවධානය ඇතුළුව මේ හැම දෙයක්ම මොලේ වර්ධනයත් එක්ක සිද්ධ වෙන දෙයක්. ඉතින් පුංචිම දරුවෙකුටත් යම්කිසි ඒ වර්ධනය අපිට දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒක වඩාත්ම හොඳට සිද්ධ වෙන්නේ මුල් වර්ෂවල
වයස දරුවාගේ මොළය මුලින්ම හැදෙන කාලයේ තමයි මේකට ඉතාමත්ම සාර්ථක. ඉතින් මෙතන සතිපාසල සංකල්පය තුළ මේ පොඩි දරුවන්ගේ ඉඳලම මේක පටන් ගන්න එක ඒ දරුවාගේ අනාගතය වැඩිහිටියෙක් විදියට එනකොට එයාගේ හොඳ සාරධර්ම ඇතුළුව එයාගේ ජීවිතය සාර්ථක කරගන්න හොඳ ආරම්භයක්. දෙමාපියන්ටත් විශාල කාර්යභාරයක් තියෙනවා. මොකද සමහරක් විට මේ ආවේග තත්ත්වයන් දරුවන්ගේ ඇති වෙන්නේ දරුවාගේම ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඒක ඔවුන් ජීවත් වෙන මේ පරිසරය පරිබාහිරව ඔවුන්ගේ ජීවත් වෙන පද්ධති තුළ පෞල් සංස්ථාව පෞල් පද්ධති එහෙම නැත්නම් පාසල් තුළ සමාජය තුළ සිදුවෙන දේවල් මේ දරුවන්ට ඒගොල්ලන්ගේ වර්ධනයේදී මේ ආවේග චර්යාත්මක හැසිරීම් ගැටලුවලට ගොඩාක්ම සාධක වෙනවා කියලා අපි දන්නවා. මම එතන එතනදිත් නැවතත් මේ සතිපාසල සමාජගත කිරීම තුළ හැම වැඩිහිටි පොඩි හැමෝන්ටම මේකේ වැදගත්කමක් තියෙනවා. සතිපාසල වැඩසටහනත් එක්ක විශේෂයෙන් අපි අනාගත දරු පරපුර එහිම් අරමුණු කරනකොට ඉලක්ක කරනකොට මෙහි මේ කඩා වැටෙන හිත් ටික අපි නිරවුල් කරන්න ඕනේ. ඊළඟට ලංකාවේ මම බෞද්ධහපාල විශ්වවිද්‍යාලේ ලංකාවේම දහම් පාසල් ගුරුවරුන්ට මේ මෑත කාලෙදී ගිය අවුරුද්දේ අපි සකස් කළා විෂය නිර්දේශයන්. මේ ලංකාවේම විසිරීලා ඉන්න දහම් පාසල් ගුරු බවතුන්ට මේ භාවනා විෂය හඳුන්වා දෙන්න. එතනදී අපි පාවිච්චි කරනවා පරියංක භාවනා, විශේෂයෙන් අපේ ස්වාමීන් වහන්සේ මම ඉල්ලගත්ත සතිපාසල වැඩසටහනේ සක්මන් භාවනාව සතිමත් වාඩිවීම කියන වීඩියෝ පටයත් මේ වෙනකොට සතිය ගැන කරලා තියෙන පරේෂණාත්මක තොරතුරු කීපයක් ඇතුළත් කරලා ඒ වැඩමුළු අපි පවත්වගෙන යනවා. දැන් දිස්ත්‍රික්ක පහක මං කළා. ඒ රජයට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි යුද බිමේ මැරෙනවට වැඩිය මේ යුද මානසිකත්වය නිසා සිදු වෙන සගන්න. ඒකට හැදුවා ෆිල්ම් එකක් ෆ්‍රී ද මයින් කියලා. ඒකට ප්‍රධාන වශයෙන් ඉදිරිපත් වුණේ රිචඩ් ඩේවිඩ්සන් කෙරුවේ නෝවේ වල. ඒ චිත්‍රපටය දැන් දෙවෙනි වතාවටත් හදාවි. අනිත් එක තමයි ඒගොල්ලෝ භාජනය කෙරුවේ ඔය ඕටිසම් කියන රෝගේ. ඒක සනීප කරන්න බැරි ලෙඩක්. ඒකෙත් ඔය මයින් ජායක පෙන්නලා ඒ ළමයකට පොඩි පොඩි පුහුණු ඇති කරනවා හිතා ගන්න බෑ. අර මානසික රෝගී වෙලා හිටපු යුද විශේෂඥවරු දවස් 14ක වැඩපිළිවෙලකදී පොඩි ව්‍යායාම ටිකදී පොඩි ආනාපාන සතියවලදී 40%ක මානසික වර්ධනයක් ඇති වෙන බව ඒගොල්ලෝ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඉතින් ඒකේ නරක නමකුත් ආවා. ඒ මොකද කිව්වා මේ යුද්ධ ඇමරිකාව කියනවලු යුද්ධයට බලෙන් බය වෙන්න එපා පිස්සු වැදුනොත් අපි සතියෙන් බේරලා දෙන්නම් කියලා. මේ සතිය යුද්ධයට මෙහෙවන්න හේතුවක් කරලා හදන්නේ කියලා අපේ බෞද්ධ නායකයෝ මට චෝදනා කරා. අපි අපි කරපු එකක් නෙවෙයි මම මේ නිදර්ශනයක් කරන්නේ. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම කරනකොට අපි දෙපැත්ත මැද අරගෙන යන්න ඕනේ. ස්වරලිපි සහිත ජනගී කෘතිය එළිදැක්වීම සහ ප්‍රාසංගික ජනගී ප්‍රසංගය ඉක්ුද්දා පැවැත්වින. බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී ප්‍රසංගය පැවැත්වින. තුන්හෙලේ ජනගී කණ්ඩායම මේ සංවිධාන කර තිබූ අතර 1962 වසරේ මකුලොළුව යුගයෙන් පසු මෙරට ජනගී සංගීත ශාස්ත්‍රයට පිදෙන ජනගී කෘතිය ලෙස මෙය එළිදැක්වින. ප්‍රාසංගික ජනගී මෙන්ම සංස්කෘතික නර්තනාංග රැසකින් ප්‍රසංගය වර්ණවත් විය. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි බාවන් ලෙන් විහාරය ආශ්‍රිත සංරක්ෂණ කටයුතු සිදු කිරීමට එරට රජය පියවරගෙන තිබේ. ඒ පුවතේ තොරතුරුත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. වසර 2000ක් පමණ පෞරාණික මෙම බාර්වති ලෙන් විහාරයේ ආශ්‍රිතව ලෙන් 3ක් සහ පෞරාණික බුද්ධ ප්‍රතිමා රැසක් දක්නට ලැබේ.
මෙම ලෙන් විහාරය ආශ්‍රිතව වාර්ෂිකව ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක් සංවිධාන කිරීමට එම විහාරයේ භාරකාර හිමියන් ප්‍රමුඛ පාලක මණ්ඩලයේ කටයුතු කරනු ලබන බවද වාර්තාවේ. මෙම ලෙන් විහාරය ආශ්‍රිත සංරක්ෂණ කටයුතු එහි විහාරාංගයන්ගේ නිර්මාණ ලක්ෂණයන්ට සහ පෞරාණිකත්වයට හානි නොවන අයුරින් සිදු කිරීම පිළිබඳ නිරීක්ෂණය සඳහා ඉන්දීය පුරාවිද්‍යාඥයින් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්ද පත්කොට ඇති අතර ලබන මාසයේ මුලදී මෙම සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයේ අපේක්ෂාවයි. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශ Facebook පිටුව ඔස්සේ ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට එක්විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.